අපේ රටේ මේ වනාන්තර විනාශය ගැන කතා කරනකොට මේ වනාන්තර ආරක්ෂා කරන්න කටයුතු කරපු ඉතිහාසයක් ගැනත් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. අපේ රටේ ඉතිහාසයේ සම්දිස්ථානයක් තමයි මහා ආර්ථික සංස්කෘතික ආගමික විප්ලවයක් සිද්ධ වෙච්ච ඉතිහාසයේ සම්දිස්ථානයක් තමයි මිහිඳු මහ රහතුන් වහන්සේ ලංකාවට වැඩම කරානේ කිස්තු පූර්ව 306 307 ඒක මහා සංස්කෘතික විප්ලවයක් ආර්ථික විප්ලවයක් ආගමික විප්ලවයක් සිදු වෙච්ච දවසක් පොසොන් පෝය දවස උන්වහන්සේ කොහාටද වැඩම කරේ මිස්සක පව්වට වැඩම කරා ඒ කාලේ රාජ්‍යත්වයේ හිටියේ කවුද රජතුමා කවුද දේවානම්පියතිස්ස රජතුමා මුවදඩේ මේ ගියා දුනු ඊතල අර මුවදඩේ මේ යනවා මිස්සක පව්ව මුදුනේ සිට මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමා නැවැත්තුවා මිහිඳු මහරහතන් වහන්සේ කල්පනා කරාම අපි හිතනවා මේ රටේ ආර්ථික සංස්කෘතික ආගමික විප්ලවයක් කරන්න බුද්ධිමත් රජෙක් ඉන්නවද කියලා බුද්ධි ඵලයේ මනින්න තීන්දුව කරා බුද්ධි ඵලයේ රජතුමාගේ බුද්ධිය කොහොමද කියලා මනින්න තීන්දුව කරා එන අඹ ප්‍රශ්නේ ඇහුවා මහරජය මේ ගස කුමක්ද ස්වාමීනි මේ අඹ ගසකි මේ අඹ ගස හැර තවත් ගස් තිබේද මහහිමියනි මේ අඹ ගස් වලට වඩා තවත් ගස් බොහෝමයක් තිබේ කියලා කිව්වා මිහිඳු මහරහතන් වහන්සේ මේ ප්‍රශ්නාවලිය අහලා තේරුම් ගත්තා බුද්ධියක් තියෙනවා එන මහරජතුමාට කිව්වා දාන දුනු ඊතල බිමට මේ මුවන්ටත් මේකින් අයිතියක් තියෙනවා මේ සත්තුන්ටත් මේකින් අයිතියක් තියෙනවා එඳා ලංකාවේ පළවෙනි අබේ භූමිය ගැසට් කළේ මිහිඳු මහරහතන් වහන්සේ අබේ භූමියක් කළා දුනු ඊතල බිමට දාන්න කිව්වා රජතුමාට කරුණු පැහැදිලි කරා මහරජ ඔබ මේ රටේ අයිතිකරුවා නොවේ මේ රටේ බාරකරුවා පමණයි මේක බාරගෙන ආරක්ෂා කරලා ගහකොළ ආරක්ෂා කරලා අනාගත પરම්පරාවට ඉතුරු කරන්න කිව්වා ඒක පිළිගත්ත නිසා රජ රජතුමා බුද්ධිමත් වුණු නිසා අද අපිට මේ තියෙන සංස්කෘතිය බිඳ වැටෙමින් තියෙන හෝ සංස්කෘතිය උරුම වුණා. ත්‍රි ත්‍රිතුරු උරුම වුණා. ආර්ථිකයක් උරුම වුණා. මේ කුෂිකර්මාන්තයේ ආර්ථිකය අපේ නිෂ්පාදන මොනියම් මොහ ආර්ථිකය තිබා දැන් බිඳ වැටලා තියෙන ඒවා උරුම වුණා. එහෙම ඉතිහාසයක් අපි දකිනවා. දැන් කිස්තු පූර්ව 306 307 වගේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරේ. උන්වහන්සේ නිකන් මම හිතනවා දැන් වැඩම කළොත් කොහොම වෙයිද? මිහිඳු මහරහතන් වහන්සේ දැන් කියන්නේ අපි හිතමු 2030 කියලා කිස්තු පූර්ව නෙවෙයි 2030 වැඩම කරා. ඒක 2035 විතර වැඩම කරා කියනකෝ උන්වහන්සේ කොහාටද වඩින්නේ? වඩිනකොට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි? මිස්සක පව්ව නැහැ. සීගිරිය නැහැ. ඇයි? මේ වර්තමාන පාලකෝ සහ සමහර බලධාරීන් සහ සමහර උගත් නිලධාරීන් හිතනවා සංවර්ධනය කරනකොට පරිසරයේ හානි වෙනවා, විනාශ වෙනවා. ගල් කිනේවා කඩන්න ඕනේ, මැටල් කරන්න ඕනේ. කැලෑ තිනේවා කපන්න ඕනේ, කපලා වගා කරන්න ඕනේ. හෝටල් හදන්න ඕනේ. යවුවල සීපෙන් බස්සන්න ඕනේ මේ කුෂිකර්මාන්තෙ මෙහෙම තිබිලා හරි නැහැ සංවර්ධනේ එහෙම හිතනවා අපි නම් වෙනස් විදියට හිතනවා සංවර්ධනේ විය යුතුයි අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ සංරක්ෂණයක් තිබිය යුතුයි සංවර්ධනේ වගේම සංරක්ෂණය තිබිය යුතුයි ඉතින් අපි හිතනවා 2030 2035 වගේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළොත් උන්වහන්සේට මිස්සක පව්වට එන්න තැනක් නැති වෙයි මොකද මේ වර්තමාන පාලකෝ හිතන්නේ ඒවා ගල් කොරි වලට දුන්නා නම් හොත් සුදුසුයි ඊට පස්සේ ওই සීගිරිය වගේම වැඩක් නැහැ සිංහරාජේ වගේවා ඒ වගේ හෝටල් හදන්න. එතකොට එහෙමනම් මිහිඳු මහ රහතන් වහන්සේට කොහාටද වඩින්නේ වෙන්නේ? උන්වහන්සේ බලයි උස තැනකට වඩින්. නෙළුම් කුළුණ උඩට වඩි. නෙළුම් කුළුණ උඩට වඩිනකොට ඔන්න යනවා නන්දසේන රජතුමා ඇවිදින මන්තිරුවක් දිගේ යනවා කියමුකෝ. එතකොට මිහිඳු මහ රහතන් වහන්සේ නැවත මේ රට ගොඩ ගන්න කියලා හිතලා ආගමික ආර්ථික සංස්කෘතික විප්ලවයක් කරන්න කියලා රජතුමාගේ බුද්ධි ඵලය මනින්න රජතුමා නවත්තනවා. මහරජේ. මෙහි තිබුණු අඹගස් කොහේද? එතකොට මහරජතුමා අහන්න පුළුවන් මගෙන් ප්‍රශ්න කරන්න ඔබ කවුද කියලා වගේ අහන්න ඉඩ තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ පැහැදිලි කරලා කිව්වොත් මම මේ මිහිඳු මහරහතන් වහන්සේ එහෙමද කියලා ඔන්න ධනව ගහලා වැඳලා හිමියනි කුමක්ද පැනේ? මෙහි තිබුණු අඹ ගස්කෝ. මෙහි තිබුණු මොර දඹ නා පනා ගස්කෝ. කොළොන් ගස්කෝ. මේ ගස් ටිකකෝ. එතකොට මහරජතුමාට කියන්න වෙන්නේ ඒ ගස් තාපොළ සිටුවන් කොට ඇත. මේ දුව පැනපු මෝ අලි උන් කොහේද උනුත් මම මේ රටේ බලය ගන්න මොහොතෙම ඔබ වහන්සේ වගේ කට්ටියවිලා පැනයක් ඇහුවොත් වෙන්නන්න තැනක් ඕන නිසා ඔය තාපොළ ඔක්කොම ඇඳලා තියෙන්නේ සිංහරාජේ නකල්ස් ඒව සංවර්ධනය කරලා තියෙන්නේ සිංහරාජේ නකල් සංවර්ධනය කරලා මොනවද කරලා තියෙන්නේ මම ඒ වගේ මල් හිටෝලා තියෙනවා ඇවිදින මන්තිරු හදලා තියෙනවා මමයි මේ ඔක්කොම කළේ කවුද මෙහෙම කළේ මමයි මේ රට සංවර්ධනය කළේ මිහිඳු හිමියන් මේ ඔක්කොම අහගත්තට පස්සේ ආපහු දඹදිවටම වඩින ඇයි මෙහි සංස්කෘතික විප්ලවයක් ආර්ථික විප්ලවයක් ආගම විප්ලවයක් කරන්න සුදුසු පරිසරයක් බුද්ධි ඵලයක් නැහැ කියලා. ඇයි මේ වන සංහාරක ආණ්ඩුව සහ මෙයා බටේ ඉන්න රොත්ත බුරුත්ත මෙරටේ සංරක්ෂණයේ පසෙකලා
රාජසභා මණ්ඩප ඩෝසර් කරනවා නම් රජපීල්ල වනේ ඩෝසර් කරනවා නම් ලෝකුරුම සිංහ රාජ වනාන්තරයත් ඩෝසර් කරලා හෝටල් හදලා වැව් හදලා මම්මාවත් කපලා මල් හිටෝලා මන්තිරු හදලා අලුත් පන්නේ සංවර්ධනයක් හැදුවම මේකේ ඉතින් කොහෙද එකක් හිටින්නේ ඉතින් බුද්ධි ගලනේ සිද්ධ වෙනවා බුද්ධිමත්තු රටෙන් යනවා රොඩු බොඩු ටික රටේ ඉතුරුන මට්ටමට මේ රට අනාගතේ පත් වෙනවා අන්න එතෙන්ට මේ රට පත් කරන්න දෙන්න බෑ ඉතින් අපි රටේ ජනතාවට කියනවා මේ ගැඹුර මේ අරුත තේරුම් ගන්න කියලා ඉල්ලීමක් කරනවා